ShreeFM Kanamediri Rathriya. මොකෝඹ මේ එළියට ඇපෙකෙන්න ආන්නේ? ආරගේ බාත්รูම් එක බදු අරගෙනනේ. වව් බං. හේකිට අමාරු ඇති. තාම පොඩි එකිනේ. මේ මාළු මොනවද ගෙනාවේ? පරාමාළු ටිකක් ගෙනාවා. රිෆ්කට උයලා දෙන්න ඕනේ. හැංගේ පන කලඳක් තියෙන එකක් ඈ. ෆාතිමා සිලි කවරේ දාපු පරාමාළු ටිකත් අරගෙන ගේ වටෙම කුස්සියට ගියා. කුස්සියට ඇතුළු වෙද්දිම නාන කාමරේ වතුර වැටෙන හඬ ෆාතිමාට ඇහුණා. ෆාතිමාගේ මුණ පුරා වුණ සාහිල්ගේ බිරිඳට දරුවෙක් ලැබෙන්නයි හිටියේ. 14 හැවිරිදි රිෆ්කා කාලය ගත කළේ හරිම අපහසුවෙන්. ඇය නිතරම නාන කාමරේට ගියා. රිෆ්කා, තාම නාලා ඉවර නැද්ද? මං පරාමාළු ටිකක් ගෙනාවා. ඒ ටික උයලා උණුවෙන් බත් ටිකක් කපංකෝ. ෆාතිමා යහුසුලුව මාළු සුද්ධ කරන්න ගත්තා. සාහිල්ගේ මවත් පියත් දවාලට නිවස නැති හින්දා ගොඩක් වෙලාවට ගෙදර හිටියේ ෆාතිමායි රිෆ්කයි සාහිලුයි විතරයි. ෆාතිමා මාළු සුද්ධ කරන අතරේදී රිෆ්කා එක්ක කතා කළත් නාන කාමරේ වතුර වැටෙන හඬ මිසක් රිෆ්කාගේ හඬ ඇහුනේ නැහැ. රිෆ්කා, ඔය ටැප් එක නිකන් ඇරලා දාලද? දැන් කොච්චරක් වෙලාද බං? සබන් ගානව නම් ටැප් එක වහපන්. වතුර බිල දැන් මේ සැරේ එයි හොඳ ගානකට. ෆාතිමා කොයි තරම් කතා කළත් රිෆ්කාගෙන් හඬක් ආවේ නැහැ. එක දිගටම කරාමයෙන් වතුර වැටෙන හඬ ඇහෙන නිසා ෆාතිමා නාන කාමරේ ළඟට ගිහින් දොරට තට්ටු කෙරුවා. රිෆ්කා! 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 හා? මේ කිබුදිද? දෙයියනේ! රිෆ්කා! සාහිල්! සාහිල්! හිප්පන්ට වරේ පුතා! සාහිල්! රිෆ්කා නාන කාමරේ බිම වැටිලා හිටියේ සිහිය නැතුවයි. කරාමෙන් වැටෙන වතුර රිෆ්කාගේ සිරුර දෙමමින් ගලා ගියා. රිෆ්කා! 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 ඇයි මොකද? රිෆ්කාට කලන්ති ඇදලා බාත්รูම් එකේ වැටිලා බලන්. මං දොර ඇරලා බැලනකම්ම දන්නේ නෑනේ. රිෆ්කා! 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 ආච්චි! රිෆ්කා හුස්ම ගන්න නෑනේ ආච්චි. අනේ රිෆ්කා! කෝ, අද රිෆ්කා ඉස්කෝලේ යන්නේ නැද්ද? අනේ මට බෑ තාත්තේ. උඹ ඊයේත් ඉස්කෝලේ ගියේ නැහැ. ඔහොම ඉස්කෝලේ නොගිහින් ඉඳලා දැන් උඹ ඉස්කෝලෙන් අස් කරලා දායි. මගේ සපත්තු දෙක කැඩිලා. දවස් දෙකක් මාව SMB එකේදී අහු වුණා. අලුත් සපත්තු දෙකක් දාන් මිසක් ඉස්කෝලේ එන්න එපා කිව්වා. තාත්තට ඉතින් මට සපත්තු දෙකක් අරගෙන දෙන්න විදියක් නැහැ කියලා මන් දන්නවා. රිෆ්කා ඒ විදිහට කිව්වම මොහොමඩ් නිහඬ වුණා. මොහොමඩ් කම්කරුවෙක් විදිහටයි රැකියාව කළේ. දරු පස් දෙනෙක් හිටිය පවුලේ රිෆ්කා තමයි දෙවැනි දරුවා වුණේ. අනිත් දරුව තුන්දෙනාම පාසල් ගියා. පළමු දියණියේ වෙද්දි විවාහ වෙලා පවුලෙන් වෙන් වෙලායි හිටියේ. මං කින්නියාවල වැඩකට යනවා. එද්දි ටිකක් රෑවි. හාල් තියෙනවනේ. නංගිලා එද්දි මොනෝහරි උයලා තියපන්. සාහිල්, අද යමන් කඩේට. මේ දවස්වල බිස්නස් වැඩි. තාත්තටයි මටයි තනියෙන් වැඩ කරන්න බෑ. හවස්සල එන්නම්. හවසටනේ සෙනග වැඩි. ඇයි උදේට උඹට වෙන මුකුත් රාජකාරියක් තියෙනවද? හරි හරි මං හවස එන්නම්කෝ. මං දවල් කෑම කඩේට අරන් එන්න දාසීරා. අම්මා එන්න ඕනේ නෑ. එහෙනම් සාහිල්ල තේවන්න. මේ උඹ රස්ති ආදුවේ නොයා ගෙදර හිටහන්. හොඳද? නැත්තම් මට උඹ හොයන්න දැල් දාන්න වේ. හරි 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 මං ගොයවත් යන්නේ. ගියත් ඉතින් ෆාරුක් අංකල්ලා ගේ හදන දියාවේ තමයි ඉන්නේ. සාහිල් කැරලි ගැහුණ කොණ්ඩේ අතින් හැදුවා. සාහිල්ලා යමක් කමක් තිබුණාය.
නගරයේ වෙළඳ සැලක් කරපු සාහිල්ගේ අම්මයි තාත්තයි හුඟක් වෙලාවට ගෙදර ආවේ රෑ වෙලා. සාහිල්ගේ සොහොයුරත් ආගමික විද්‍යාලයක නතර වෙලා ඉගෙනීම ලැබුවා. ඒ වෙද්දි සාහිල් අධ්‍යාපන කටයුතු අවසන් කරලයි හිටියේ. ඇයි? මොකද කරන්නේ? උයනවා. ඉස්කෝලේ ගියේ නෑ? මං ආපහු ඉස්කෝලේ යන්නේ. නේ? චුට්ටක් වැට ළඟට එන්නකෝ. මොකෝච්චර ආඩම්බර? මම? පිස්සු. පිස්සු හැදෙනවනේ ඔයාව දැක්කහම. මේ චුට්ටක් එන්නකෝ අර ෆාරුක් අංකල් හදන අලුත් ගෙදරට. ඒ මොකටද? මොකට ගහන්නේ? කතා කරන්නේ. මට බෑ. මට උයන්න තියෙනවා. අනික මොනව කතා කරන්නද? අයියෝ කතා කරන්න කොච්චර දේවල් තියෙනවද? මොනවද? එන්නකෝ කියන්නේ ඉතින්. රිෆ්කා ෂෝල් එකේ වාටියක් ඇඟිලි අතර පටලවමින් දැස් කර කෙව්වා. සාහිල්ගේ දඩබ්බර දැස් රිෆ්කා වල්ලලා නතර කරන්න වගේ එහි මෙහෙදිව්වා. ඒත් රිෆ්කට සාහිල් එක්ක කතා කරන්න තරම් දෙයක් තිබුණේ නැහැ. මේ මම යනවා. පොන්චියක ලිප්පේ. උඹ කොහෙද ගියේ? මම මේ කෑම බෙදලා ඉවරයි. හරි 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 මං අරන් යන්නම්කෝ. ආජි මටත් බත් ටිකක් බෙදන්නකෝ. උඹට බෙදලා තියෙන්නේ. කාලා ඉක්මන්ට ඵලයන්. මේ උඹ අර රිෆ්කා එක්ක කුටු කුටු ගගා හිටියේ මොනවද? මොනවද? මං දැක්කනේ උඹ වැට ගාවට වෙලා ඒකී එක කතා කර කර හිටිය වීදිය. මේ මේ නිකන්නේ. මේ බත් එක දෙන්න බත් එක දෙන්න. ෂා විශ්ව තියනවනේ. සාහිල් ඉස්සෙක්ව කටේ දාගෙනම පුටු උඩින් ඉඳගත්තා. වෙලාවට කන්න බොන්න ලස්සනට අඳින්න විනෝද වෙන්න විතරයි සාහිල්ට උවමනාව තිබුණේ. සාහිල් සාහිල් මං උඹලා දිහා එන්න හිටියේ අවස්සලා. කඩේට යන්නේ? ඔව් බං. අම්මලට මේ බත් එක දීලා ටිකක් වෙලා කඩේත් ඉඳලා තමයි එන්නේ. හා හා ගිහින් වරෙන්කෝ. මේ මරු ෆිල්ම් දෙකකුත් මං බාගත්තා. නෑ එන්නේ කරන් වරෙන් හවස්සෙලා එහෙනම්. ඔන්න මම බිස්කට් එක ඔක්කොම රාක්කෙන් දැම්මා. සබන් ටිකත් ඒ විදිහටම දාපන්. මොකක්ද අම්මේ? දැන් බිස්කට් එක විතරයි නේද තියන්නේ කිව්වේ? ඉතින් උඹට ඔක මහා අමාරුවක් ඈ. ගෙදර ගියත් උඹ කරන්නේ රස්තියාදු ගහන එකනේ. අනේ මේ මට අද වැඩක් තියෙනවා. තියෙනවා උඹට වැඩි. ඔබට දිදි මයි කට. උපරිම මම පහමාර විතර වෙනකන් ඉන්නේ. හොඳේ ඊට පස්සේ යනවා. නෑ නෑ උඹ දැම්ම පරයන්. උඹට ඉතින් කොහොමත් මේක දිනු කරගෙන ඉන්න උවමනාවක් නෑනේ. අලුතෙන් මොනවද අම්මේ දිනු කරන්න තියෙන්නේ? මේ තියෙන්නේ හොඳට. සාහිල් එහෙම කියමින් සුවඳ සබන් කැට ටික රාක්ක පෙළිය අඩු කෙරුවා. අසීර දෙතොල් හපාගෙන බිල් පොත පෙරලලා බලන්න උනා. අසීරලගේ වෙළඳ සැලට සෑහෙන තරමේ වෙළඳාමක් තිබුණා. කොහොමද? මාරයිනේ බං. තව ඊට වඩා මරු දෙක තුනක් තිබ්බා. ඒට ඉවරුණානේ. හරි 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 මේ දෙක දැන්න දියංගෝ මට. මිමි උඹට මෙයා ගෙදර බලන්න පුළුවන්ද? මැෂින් එකේ පුළුවන්. මල්ලියෙන්නේ සිකුරාදාරයටනේ. මේ මට මේ දවස්වල FB එකේ කෑල්ලක් නැවිලා බං ඉන්නේ. මට සිදුවේමද? මම try කරගෙන යනවා කියත් නම් හැබැයි FB නෙවේ. එහෙනම් හරි හරි මං උඹට කියන්නම්කෝ. සාහිල් මද සිනහවක් නගලා pen drive එක අතට ගත්තා. රෑ වෙන්න කලින් තව සැරයක් රිෆ්කාව බලා ගන්නයි සාහිල්ට ඕනකම තිබුණේ. නදීෆා දැන් රෑ වෙලා ගෙට එන්නකෝ. ඉම්රාන් ඉක්මනට ගෙට එන්න. තාත්තාව දැන් බැනුම් අහන්න වෙයි. ඔව් ඔව් ඉක්මනට ගෙට යන්න. නැත්තම් බිල්ලු එනවා රෑට. මේ ඇවිත් ඉන්නේ ගෝණි බිල්ලි. අනිත් දවසේ ගෝණියක් අරන් ඇවිත් දාගෙනම යනවා. මාවද නැතුයිද? මංගිලා බත් කෑවද රිෆ්කා?
නදීෆ කෑවේ නැහැ. එයාට පරිප්පු කන්න බැහැලු. හිටවත් මාළු ටිකක් ගේන්න ඕන. මුන්ට හරියකට බඩ පිරෙන්න කන්න දීපු දවසක් මතක නැහැ. අද පරිප්පු වලට ලුණුත් මදි. මට ඉතින් තාම හරියට උයන්න බෑනේ. හෙට උදේට මං ඉන්දියා අප්පයි මස්සොදී ගෙනත් දෙන්නම් කොඹලට. හෙට නිවාඩුනි. තාත්තා හෙටත් වැඩද? ඔව්. මේ ටිකේම එතන වැඩ තියෙනවා. මොහොමඩ් පිඟානටම අත හොදලා වතුර වීදුරුවක් බිව්වා. රිෆ්කත් සහෝදරියගේ ළඟින්ම බිමින් ඇල වුණා. රිෆ්කල හිටපු පුංචි ගේ ඇතුලේ සාලි කුස්සිය කාමර කියලා වෙන් කරලා තිබුණේ නැහැ. හැමෝම හිටියේ එක රොත්තට ගුලි ගැහිලායි. හම්බලතාම නෑ අද. කඩේ රෑ වෙනකන් ඇරලා ඇති. උඹට උදේ කිව්වනේ අම්මා රෑ වෙනකල් කඩේ ඉන්නවා කියලා. මං ඉතින් හවස වෙනකන් ඉඳලානේ ආවේ. ආජ යන්න. මං දැන් දොරවල් නිදා ගන්නවා. අම්මලා දැන් එනවත් ඇති. ආච්චි නිදා ගන්නකෝ. මට තාම නිදි මත නෑ බං. ෆාතිමා ගිහින් රූපවාහිනිය දාගෙන සැටිය උඩින් ඉඳගත්තා. සාහිල් කාඹරේ දොරත් වහගෙන හවස අරන් ආපු චිත්‍රපටිය බලන්න ගත්තා. චිත්‍රපටියේ හිටපු සුදු තරුණියව දැකීදී සාහිල්ට මතක් වුණේම රිෆ්කවයි. ගුඩ් මෝර්නින්. මෝර්නින්. කඩේ යනවා. මොනවා ගේන්නද? සබන් ගේන්න. අයියෝ මං වාට අපේ කඩේට අලුතෙන් ගෙනාපු සබන් ගැට දෙකක්ම දෙන්නම්කෝ. මේ අද හවස් වෙලා ෆාරුක් මාමලයි ගේ හදන තැනට එනවද? ආවත් මට මොනවද දෙන්නේ? එන්නකෝ. අම්මේ අද හවස සප්‍රාස් වෙනවා. බීත් ටිකක්වත් ගෙනහැල්ලා උයලා තියමු. සිකුරාදා වෙච්ච ඉක්මන මට සප්‍රාස් ඊයේ පෙරේදා ඇවිත් ගියා වගේ මතක. මේ අවුරුද්දෙන් දැන් භාගයම්ම ගිහිල්ලානේ. කොයි කවදටත් වඩා ඉක්මනට මේ අවුරුද්ද යනවා වගේ. කොමේ සාහිල්? ඒ සාහිල්ට ඉතින් වැඩක් තියෙන එකක් ඈ. ඔන්න ඔය කොහේ හරි රවුමක් ගිහින් ඇති. මස්සිව්වම අර මොහොමඩ්ලටත් ටිකක් ගිහින් දෙන්න ඕනේ. පොඩි උන් ටික පාවු. රිෆ්කා දැන් ඉස්කෝලේ යන්නේ නැද්ද කොහෙද? අසීරා ගෑස් ලිප මත තිබුණ වෑංජනය හැඳි ගෑවා. ෆාතිමා ශීතකරණයෙන් ගත්තු පොල් බෑයක් අරගෙන මේස හිරමණයෙන් ගාන්න ගත්තා. මේ රුපියල් 1000 ගන්නකෝ. හැමදාම රුපියල් 1000 දෙනවා නම් මං හැමදාම එන්නම්. හැමදාම එනවනම් 1000ක් දෙන එක වැඩක් නැහැ. ඕගොල්ලන්ට ඉතින් සල්ලි තියෙනවනේ. මම මෙහෙම සල්ලි දුන්නාම ඔයාටත් සල්ලි තියෙනවනේ. මේ නංගිල හැම ඔයාව හොයන එකක් නැහැනේ. නෑ. එහෙනම් ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉමු. සිද්ධ වෙන දේවල් වල කිසිම බරපතලක් රිෆ්කට තේරුනේ නැහැ. සාහිල් විසින් දීපු රුපියල් 1000 කුලේ අතමිට මොලවගෙන රිෆ්කා සාහිල්ට ලඟුණා. පුංචි කෙල්ලක් විදිහට සාහිල්ව මුණ ගැහෙන්න ආපු රිෆ්කා ආපහු ගියේ මහ ගෑණියක් විදිහටයි. රිෆ්කා කියන්නේ උඹලගේ ගේ යහපැත්තේ ගෙදර ගෙල්ල නේද? උඹන් දැන් ඉතින් උඹලා දෙන්න යාළුයිද? එහෙම ඉතින් ලව් එකක් නෑ බං අපේ. එහෙනම් මොකද්ද? මං එන්න කිව්වහම ඒ කියනවා. ගෙවල් වලට මාට්ටු වෙන්නෙත් නෑනේ බං. මේ මචං ඒ වුණාට ওই වැඩේ එච්චර හරියන වැඩක් නෙමෙයි හොඳේ. ඇයි රිෆ්කා උඹ සල්ලි නාස්ති කරන්නේ? ඇයි? මං මොකද්ද කළේ? ඔය වලලු අරන් තියෙන්නේ. මං කොච්චර මහන්සි වෙලාද කියපන් සල්ලි හොයන්නේ. දැන් ඔය උඹගේ මෝස්තර දැක්කාම ඊට පස්සේ නංගිලත් අඬනවා.
මං තාත්තගේ සල්ලි ගත්තේ නෑනේ. එහෙනම් කොහෙන්ද උඹට මේවා? මේ නලීෆා අක්කමට දුන්නේ. එයා දාන්නේ නැහැ කියලා. එයා මට සල්වාර් දෙකකුත් දුන්නා. නලීෆාට නම් දෙයියනේ කියලා හරි ගියා. බලටත් එහෙම හරියයි දවසක. මොහමඩ්ගේ දැස් දිලිසුණා. නලීෆා කියන්නේ මොහමඩ්ගේ වැඩිමල් දුව. රිෆ්කා වලලුයි සල්වාරුයි අරගෙන තිබ්බේ සාහිල් රිෆ්කාට දීපු සල්ලි වලිනුයි. රිෆ්කා තැඟිලි ගනිමින් බලාගෙන හිටියේ සාහිල්ව මුණ ගැහෙන්නයි. මේ අද මං ඔයාලට ගෙනාවේ චොක්ලට් එකක්. සල්ලි නෑ රිෆ්කා. කමන්නේ. මේ අද ගොඩක් වෙලා නම් ඉන්න බෑ. මං කඩේට යන්නත් ඕනේ. තාත්තත් කඩේ නෑ. එහෙමද? රිෆ්කා, ඔයාලගේ තාත්තා එහෙම දන්නේ නෑනේ අපි මෙහෙම අම්බ වෙනවා කියලා. නෑ දන්නේ. ඇයි රිෆ්කා? ඔයාට සනීප නැද්ද? උදේ ඉඳලා මගේ ඔළුව කැක්කුමයි. වමන යන්නත් වෙනවා වගේ. ඒ මොකද? උණ හැදෙන්නත් දන්නේ. අපි මල්ලිත් එදා ගෙදර ආවේ උණ හැදිලා. කටට කෙල වුණනවා. මං උදෙත් දෙහි ගෙඩියක් හදාගෙන බිව්වා. රිෆ්කාගේ මූණේ තිබුණේ වේලී ගිය පැනුමක්. රිෆ්කා කියපු රෝග ලක්ෂණ ඇහුවම නම් සාහිල්ටත් බය හිතුණා. රිෆ්කාට නම් ඒ කිසිම දෙයක තේරුමක් තිබුණේ නැහැ. රිෆ්කා, මොකද මේ? මගේ බඩ දඟලනවා තාත්තේ. උඹ ඉතින් ඊයේ රෑට කෑවෙත් නෑනේ. ගෑස් වැඩි වෙලා ඇති. පාන් නොකා හීල් බත්තියක් හරි කාපා. මට මුකුත් කන්න බෑ තාත්තේ. අපිරියයි. උඹ මෙච්චර මෝඩයි කියලා මං හිතුවේ නෑ රිෆ්කා. බලපන්, උඹ දරුවෙක් හදන වයසකද ඉන්නේ. රිෆ්කා කිබිනින් වුණා මිසක් කිසිම දෙයක් කියන්න තරම් හයියක් ඇයට තිබුණේ නැහැ. මොහොමඩ්ට ඇති වුණේ ලොකු වේදනාවක් වගේම කලකිරීමක්. ඇඟපතින්වත් හරියට වැඩිලා නොහිටපු රිෆ්කා මවක් වෙන්න යනවයි කියන කාරණය මොහොමඩ්ට විශ්වාස කරන්නත් බැරි වුණා. දැන් ඉතින් මේක නෞෂාඩ්ලට කිව්වහම ඒ මිනිස්සු මොනව කියයිද මන්දා? උඹලා යාළුයි කියලා සාහිල්ගේ ගෙදර මිනිස්සු දන්නවද? දන්නේ. කොහොමද දැන් සාහිල් උඹව බාරගන්න එපැයි? මොනවා? මොහොමඩ්ට හොඳට විශ්වාසද? දෙයියනේ, රිෆ්කාට තාම අවුරුදු 15ක්වත් නෑ නේද? අයියෝ. අවුරුදු 15 ලබන්නෙත් එන අවුරුද්දට තමයි. සාහිල් මේ වගේ වැඩක් කළා කියලා කිව්වහම ඇත්තටම මට නම් හිතා ගන්නවත් බැහැ. අයියනේ. අපේ ආගමේ හැටියට රිෆ්කාට කසාද බඳින්න තහනමක් නෑනේ. රිෆ්කාට පුළුව නෑ ළමෙක් හදන්න. රිෆ්කාත් තාම ළමෙක් නේ. මුන් ළමයි වගේ නෙමෙයිනේ වැඩ කරලා තියෙන්නේ. ඒකනේ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. නෞෂාත් එහෙම හොඳටම තරහයයි මේක දැනගත්තම. මටත් තරහ ගියා. කොයි තරම් තරහ ගියත් ඉතින් දැන් මේ කසාද කරලා දාන්න එපැයි. මොහොමඩ් එහෙම කිව්වම අසීරා ඉවත බලාගත්තා. මොහොමඩ්ලාගේ පවුලෙන් සාහිල්ට විවාහයක් කරගන්න ලැබුණ එක අසීරලට ඉවසන්න පුළුවන් වුණේ නැහැ. ඉස්ලාම් ආගමට අනුව රිෆ්කාව විවාහ කරගන්නත් සාහිල්ට අවසරය තිබුණා. බාපේ පවුල කෑවා. ඇත්තමයි සාහිල්, මට උඹත් එක්ක නම් පුදුම තරහක් තියෙන්නේ. දැන් ඉතින් කොච්චර බැන්නත් තේරුමක් නැහැනේ. මොහොමඩ්ලාට මොනවද අම්මේ තියෙන්නේ? දැන් ඉතින් ළමයි රොත්තෙන් එකෙක් අඩු වුණාම උන්ට හොඳයි. සාහිල් ගැන මීට වඩා හොයලා බැලුවා නම් මේ වගේ දෙයක් වෙන එකක් ඈ. කවුද හිතුවේ මූ මෙහෙම දෙයක් කරයි කියලා? දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන් ඉතින් උඹ තාත්තෙක් හැටියට වැඩ කරා.
පරණ ඇඳුම් අරන් ගිහින් වැඩක් නෑනේ රිෆ්කා. එහෙනම් මට ගෙනියන්න ඇඳුම් මුකුත් නෑ. සාහිල් උඹට අරන් දෙන්න ඇතැයි උඹට සල්ලි තියෙනවනේ. දැන් ඉතින් උඹ අම්ම කෙනෙක්. ඉස්සර වගේ කෑම තෝර තෝර කන්න එහෙම ඉන්න එපා. දඟලලා දුවන්න පනින්න එහෙමත් එපා හොනේ. මට ඇඟට නම් හරිම අමාරුයි තාත්තේ. හැම වෙලාවෙම කලන්තේ වගේ. හොඳට කාලා බීලා ඉන්න ඕන. පාතිමා ආච්චි ගෙදර ඉන්නවනේ. එයා උඹව බලාගනි. සාහිල් රිෆ්කව කසාද බැන්දට පස්සේ රිෆ්කා තමන්ගේ ගෙදරින් සාහිල්ගේ ගෙදරට ගියා. රිෆ්කව කසාද බඳින්න වුණාට සාහිල් නම් හිටියේ හිතේ නොසන්සුන්කමින්. රිෆ්කට කිසිම දෙයක් තේරුනේ නැහැ. උදේ පාන්දර මොකද වේ? මට හරි අමාරුයි සාහිල්ලයි. අමාරු නම් ගිහින් ඉස්පිතාලේ නවතිනවකෝ මලවති. කෙල ගහනට වඩා වැඩක් නැහැ නේද තමුසේ? කටට කෙලේනවා. කෙලේනවා නම් ගිලහන්. මට හැමතැනම කෙල ගහ යන්නේ නැතුව. ඔය සික්කිතර මේමත් කරුමයක්. ආච්චි! ආච්චි! සාහිල් ෆාතිමාට කතා කරගෙනම කුස්සියට ගියා. රිෆ්කට හැම තිස්සෙම නාන කාමරයට යන්න අවශ්‍යතාව ඇති වුණ නිසා රිෆ්කා මිනිත්තු පහෙන් පහට නාන කාමරයට ගියා. වැඩි දවස් යන්න කලින්ම සාහිල්ට රිෆ්කව එපා වුණා. ඕ මම නොකානෝ බීඳලා නම් ළමයි හදයි කියලා තමයි බය. ආ මෙන්න මේ සුප් ටිකවත් බීලා හිටින්කෝ. අනේ මට ඔලුව කරකෙනවා ආච්චි. ඔලුව කරකෙන්නේ බඩේ ආහාරයක් නැති හින්දා. කො නැගිටහන්. මේක බීලා ඉඳි. අනේ පා, ඒකේ ගඳට මට වමන යන්න එනවා. එහෙනම් ඉතින් ඔන්නෝම හිටින්. මෙන්න මෙයාව අරන් ගිහලා ඉස්පිතාලේ නවත්තන්න ආච්චි. මලවදේ. අයියෝ බම්, මට නම් දැන් රිෆ්කාව එපා වීගෙන එන්නේ බං. ඒ මොකද? මේ මල වාතයක් බං. මම එලේම කේන්දිරියේ. දැන් ওই ළමයා හම්බෙන්න තියෙන කවදද බං? අපෝ තව කල් තියෙනවා බං. ඕව ඉතින් දැන් කිව්වට බෑ බං. අපි උඹට මුල ඉඳලම කිව්වනේ. කවුද බං හිතුවේ මේවා මෙහෙම වෙයි කියලා? අනික බං, රිෆ්කා තාම පොඩීනේ බං. ඒකේ නිකන් ඉන්නකොටත් ඉන්නේ කලන්ත හැදෙන්න ඔන්න මෙන්න වගේනේ. හරි, ඔය වැඩන්නේ මේ අලුත් ෆිල්ම් එහෙම නැද්ද බං? තියෙනවනේ හොඳ දෙකක් තුනක් දාලා දීපන්. මේ දවස්වල ඕඩි. සාහිල් නස්ලිගේ පරිගණකයේ ඉස්සරහ ඉඳගත්තා. පුළුවන් හැම වෙලේම සාහිල් හිටියේ රිෆ්කව මග හරිමිනුයි. රිෆ්කා එක්ක කතා බහ කිරීම තියා රිෆ්කව දැකීමත් සාහිල්ට ප්‍රිය වුණේ නැහැ. සාහිල්! සාහිල්! අනේ ඉක්මනට එළියට එන්නකෝ. බං ආනා. අනේ මේ මම ටොයිලට් එකට යන්න ඕනේ. ඔහම ටිකක් ඉන්නා ඉතින්. මං විනාඩියෙන් එන්නම්. අනේ එන්නකෝ. යකෝ මේක මල කරදරයක් වුණානේ. සාහිල් නාන කාමරේ දොර අරගෙන එළියට ආවේ ඇඟෙන් වතුර බේරෙද්දී. රිෆ්කා ඉක්මනින් නාන කාමරේට වැදිලා දොර වහගත්තා. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඔහම තමයි බං. හැම වෙලේම විඩෙන් විඩේ බාත්රූම් යන්න ඕනේ. ඒකිට දිය වැඩි ආවෙන්නේ නැති මල කරදරේ. මට නම් දැන් මෙයාව එපා වෙලා තියෙන්නේ ආච්චි. සාහිල්! ආ, රිෆ්කා හොඳින් ඉන්නව නේද? හොඳින් ඉන්නවද කියලා මගෙන් අහන්නේ? අල්ලපු ගෙදරනේ ඉන්නේ. ඇවිල්ලා බලලා යන්නේ කනේ ඇත්තේ. මං අද තමා ටිකක් වේලාසන ආවේ. මේ ටිකේම ගෙදරේදී රෑ වුණා. මොහොමඩන් කළා කොහොම හරි රිෆ්කව අපේ ගෙදරට පටවලා ෂේප් වුණා නේ. තාත්තට මේව ගන්න සල්ලි කොහෙන්ද? මට සල්ලි ටිකක් හම්බුණාද? මේ චීස්
මේව නංගිලාට අරගෙන යන්න. නංගිලා නෙවෙයි ඔව කන්න ඕන උඹ. උඹගේ ඇඟේ ලේ තනි. මං ඉතින් කනවනේ. හරි හරි. ඔව්වත් කපා. මේ සාහිල් උඹට හොඳට සලකනවද රිෆ්කා? සාහිල් අයියා මාත් එක්ක කතා කරන්නේවත් නැහැ තාත්තේ. සාහිල් ටිකක් එක විදියක් තමයි. මටත් එක එක ඒව කිව්වා. තාත්තට මොනවද කිව්වේ? ඒව වැඩක් නැහැ. බලා හොඳින් හිතහල්ලා. උඹ හොඳට කාපන් රිෆ්කා. මොහොමඩ් රිෆ්කාගේ හිස පිරිමැදගෙන මේ යන්න ගියේ ඇහැට නැගුණු කඳුලකුත් පිහදා කනයි. රිෆ්කා සිනිමල්ලෙන් ගත්තු ඇපල් ගෙඩියක් කන ගමම්ම ගේ ඇතුළට ගියා. අනේ ඔය රිෆ්කා කන හැටිද? ඔහොම කාලා නම් හරියයි. මට විතර අප්පිරියයි. මෙයා එක කෑවොත් අපිටත් කෑම අප්පිරිය වෙනවා. රිෆ්කා පොඩි ළමෙක් වගේ අත ගකා ඉඳලා හරියන්නේ නැහැ. බඩ පිරෙන්න කන්න. දැන් ඔයා ඔය දෙන්නේ කොට කන්න ඕනේ. ගිය සැරේ ක්ලිනික් ගිය වෙලෙත් කිව්වා මේ ළමයාගේ බර මදි කියලා. බර හැදෙයිය මෙහෙම කද්දි. සාහිල් රිෆ්කා කන්නේ නැත්තම් අනලහරි කවහන්. වෙන මොකුත් එපාද? අනේ මේ ආච්චි. ආච්චිට ඕන මෙයා ඔඩොක්කෙ තියාගෙන අනල කවන්න. කවන්න. සාහිල් රිෆ්කාට රවලා තමන්ගේ බත්පත කාගෙන කාගෙන ගියා. හිස බිමට නවාගෙනම බත් එක අතගාපු රිෆ්කාගේ ඇස් වලින් ගලාපු කඳුළු බත් එකට වැටුණා. සාහිල් අයියේ. අයියෝ මොකද මේ? නිදා ගන්නව කොම්බලවද මේතර? මගේ කොන්ද රිදෙනවා. අමුසේගේ කවද්ද කොන්ද රිදෙන්නේ නැත්තේ කියනවා? දැන් අමුසව අප්පිරියයි රිෆ්කා. මේ බිමට වහන එතන චුරු චුරු ගන්නකෝ. බයිනෝ ඉතින්. මයි යනවා මේ කඩේට. අද උදේම යනවද? ඔව්. අද බඩු ලොරි එන දවස. ආහා. මේ නෞෂාදුත් ගියා නේද? ඔව් ඔව් එයා කොණ්ඩෙත් කපාගෙන එයි. ඊයේ රෑ රිෆ්කා හරියට කෙන්දිරි ගානව ඇහුණා. කොන්දේ කැක්කුම හැදිලා. මේ අපේ සාහිල් බැලුවේවත් නැනේ. අන්තිමට මමයි බාම් ටිකවත් ගෑවේ. සාහිල්ගේ වග නම් කියන්න එපා අම්මේ. මේ මට පරක්කු වෙනවා. මං යනවා. අසීර කඩේට ගියා. එදා උදේම සාහිල් හිටියේ රිෆ්කා එක්ක තරහෙන්. රිෆ්කා මොනවම හරි දෙයක් කියාගෙන ආවොත් රිෆ්කා එක්ක රණ්ඩු කරනවමයි කියලා සාහිල් හිතාගත්තා. සාහිල් මං යනවා මාළු ටිකක් ගේන්න. හා 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 මට මේ රෙදි කන්දක් තියෙනවා හොදන්න. කොහෙද ඉතින් රිෆ්කා හිටියට මගේ ඇඳුමක්වත් හොදලා දෙන එකක් ඈ? හනේ උඹගේ ඩෙනින් කලිසම් හොදන්න පුළුවනයි මේ කෙල්ලට. මං යනවා යන්න. සාහිල් බෝලකූඩුවේ රැක් එකේ තිබුණ කිලුටු ඇඳුම් ටික බේසමට දැම්මා. සාහිල් නාන කාමරයට යන්න හදාදිමයි රිෆ්කත් නා ගන්න ආවේ. මං ටක් ගාලා නාගෙන එන්නම් සාහිල් අයියේ. තමුසේ ටක් ගාලා එද්දි බැරියයි. නෑ නෑ මං ටක් ගාලා එනවා විනාඩි 10යි. රිෆ්කා නාන කාමරයට ගිහින් නාන්න ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ රිෆ්කා එළියට ආවම සාහිල් රෙදි බේසමත් අරන් නාන කාමරයට ගියා. කොහෙද ඉතින්? මගේ රෙද්දක්වත් හොදන්නේ නැහැනේ තමුසේ. අනේ සාහිල් අයියේ මට විනාඩියක් දෙන්නකෝ. මොන මගුලක්ද? දැන්ක මාරක් ගියේ. අනේ මට ආයි යන්න ඕනේ. මට විනාඩියක් දෙන්නකෝ. විනාඩියක් දෙන්න. රිෆ්කා ආයිමත් නාන කාමරයට වැදුණා. සාහිල්ට ඇති වුණේ පුදුමාකාර කේන්තියක්. රිෆ්කා නාන කාමරයට ගිය ගමම සාහිල් නාන කාමරයට ඇතුල් වෙලා රිෆ්කාගේ බෙල්ල මිරිකුවා. හරියන්නේ මේ රිෆ්කා මට නම් දැන් ගෝ ඇතිලා තියෙන්නේ. මං දැන් කොහොම අරන්? ආදිය මැරෙලා බලයක්. මැරියා
සාහිල් අසරණ රිෆ්කව ගෙලමිරික මරා දැම්මා. ජල කරාමේ ඇරලා දාලා නානකාඹරේ දොරත් වහලා සාහිල් එළිය කරාමෙන් රෙදි හේදුවා. ෆාතිමා ආවට පස්සේ රිෆ්කා කලන්තේ හැදිලා වැටිලා කියලා හිතලා රෝහල් ගත කළා. නමුත් රිෆ්කා මිය ගිහින් ඇති බව හෙළි වුණා. අන්තිමේදී සාහිල් සියල්ල පාපොච්චාරණය කළා.